රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත පූජ්‍ය දොඩම් පහළ චන්ද්‍රසිරිනා හිමියන් අපවත් වෙයි වෛද්‍යපීඨ ශිෂ්‍යයන්ට කොළඹදී ජල ප්‍රහාර खतरगम सह लुनुगम वेहर याली सेलवे गिन सह निल्वला थामत गंगवतुर मट्टमे सेडपहरट हसुव एक पुद्गलेकु अतुरुदान खासलरी जालमट्टमत इहलट खातनकुडी मुहुद गोडगलाई उतुरु नगेनहिर मोनरागल सह पोलोन्नरुवे राष्ट्रीय वेडिवे සාපෙල මධ්‍යස්ථානවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක කියයි දකුණු පළාතෙත් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ගහක අත්තක් සෙලවුණත් රනිල් බයයි අනුර ටර්නින් පොයින්ට් එකට කියයි ජාතිවාදයේ සහ ආගම්වාදයේ අවසන්නන්ගෙන් පරිස්සම් වෙමු සිරිල් ගාමිණී පියතුමාගෙන් ඉල්ලීමක් වැලිගම වෙඩිතැබීමක් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට තවත් අයෙකුට බරපතලයි සෞඛ්‍ය වංචා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් සෞඛ්‍ය ඇමති අස් කරන්න සිවිල් සංවිධාන කීපයක් ඉල්ලයි ඉන්දියාවෙන් ගෙන්වූ හදිසි හෘදයාබාධ පරීක්ෂණ කට්ටලත් භාවිතයෙන් ඉවතට රටට ගෙන්වන ඖෂධ බල ඍජු වගකීම ඖෂධ නියාමන අධිකාරියේ සතුයි රවී කුමුදේශ් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරිනා හිමියන් වහන්සේ අද දහවල් අපවත් වූවා ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී අපවත් වන විට උන්වහන්සේ 84 වන වියෙහි පසු වුණා ශ්‍රී ලංකේය සසුනබර එකලු කල මහා සංඝ පීත්‍රෝවරයෙකු වූ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබෙනවා අපවත් වන පිට උන්වහන්සේ 84 වන පියේ පසු වුණා උන්වහන්සේගේ දේහය මේ වන පිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා අපවත්වී පතාල ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක දොඩම්පහළ චන්දසිරිනා හිම්පාණන් වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට පෙරවරුවේ රාජකීය කලපලුවාව ගෝතම තපෝවනය වෙත වැඩම කරවීමට නියමිතයි मातर दोडंपहल ग्रामेदी उपतलाद उन्वहंसे पनहवसरेदी मातर कुडाबेल्ले वालुका रामेदी पैविति दिवियत एतोलुना මිහින්තලේ කළුතේ පුකුණ තපෝවනය කෑගල්ල අභය භූමි තපෝවනය පදවිය තපෝවනය ඇතුළු භවනා මධ්‍යස්ථාන රසක් පිහි කිරීමට උන්වහන්සේ දායක වුණා 1989 දී අමරපුර මහානිකායේ ශ්‍රී කල්යාණ වංශ පාර්ෂවයේ අනුපදවියට උන්වහන්සේ පත් වුණා 2013 දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ 2021 ජූලි 20 වනදා අමරපුර මහානිකායේ මහා නායක ධුරයට පත් කරනු ලැබුවා ශ්‍රී ලාංකීය සසුනබර එකලු කරන්නට අපවත් වූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නායක ස්වාමීන් වහන්සේගෙන් මෙරට සමාජ ආගමික සහ සංස්කෘතික ශ්‍රේෂ්ඨ සඳහා වූ සේවය සදා අනුස්මරණීයයි උන්වහන්සේ අජරාමර නිවන් සම්පත්තියෙන් සැනසේවා යන්න ලක්වාසී සියලු බෞද්ධයින්ගේ ප්‍රාර්ථනයයි
නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වනසන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කරමු යන පෙන් අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවයි. බිම විරෝධතාවයට ජල ප්‍රහාරයක්ද එල්ල කෙරුණා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක් අද කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වනසන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදමු යන මෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. විරෝධතා පාගමන නිසා අද පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ සහ හොටන් පෙදෙස අවහිර වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. විරෝධතා කරුවන් විසිරුවා හරින්නට පොලිසිය කොළඹ හොටන් පෙදෙසේදී විරෝධතා කරුවන්ට ජල ප්‍රහාරයක්ද එල්ල කළා. उत्साह කතරගම සහ ලුණුගම් විහිද ප්‍රදේශ වලින් අද භූකම්පන තත්ත්වයක් වාර්තා වුණා. එය රිෂ්ටර් පරිමාණ ඒකක 2.5ක් ලෙසයි සඳහන් වුණේ. කතරගම සහ ලුණුගම් විහිද ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූකම්පනයක් ඇතිව තිබෙනවා. භූවිද්‍යා හා පතල් කාර්යංශයේ සඳහන් කළේ මෙය රිෂ්ටර් පරිමාණ ඒකක 2.5ක අගයක්ගත් බවයි. ඊයේ රාත්‍රියේ 10:15ට පමණ මෙම භූකම්පනය සිදුව තිබෙනවා. මෙම භූකම්පනය ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවද වාර්තා වෙනවා. 10:25ට විතර අපි කැම කාලා කොහමද ටීවී බල බල ඉඳ තමයි වැඩේ උනේ. ජනල් දොරවල් ඔක්කොම හෙල්ලලා ගිහිල්ලා ලොකෝටම දැන් අස්සගොරන වගේ සද්දෙකුත් එක තමයි ආවේ. ඊයේ රාත්‍රියේ 10:10 මාට වගේ ඒ ටයිම් එකෙන් ගැස්සිලා ගියා. මම කඩේටිනා මම වීදියේම අමුතු සද්දයක් ඇහෙලා ගියා. 10:00කට වගේ ගේ ටකරන් ටිකේ සීරම දෙදරලා දෙදරලා ගියා. ඊට පස්සේ මම පැයකමාරක් විතර එළියට වෙලා වාඩිලා බලන් හිටියා තා වෙනසක් වෙයිද ඊට පස්සේ නම් දෙනුන්නේ නැහැ. ජනල් දොරවල් ඔක්කොම දෙදරුම් කහලා ගියා. එක සැරේටම දෙදරලා ගියා මේ ගේම. ඊට පස්සේ බය වුණා. ඒත් ඊට පස්සේ තමයි ටක්ගල් දොර අරන් එළියට ආවේ. එකපාරට නිකන් මම අකුණක් ගන්න සද්දයක් කරු මට. පොඩි ভাইබ්‍රේෂන් එකක් පිටි දෙදරගෙන යන සද්දයක් ආවා. අප්පරයක් වගේ ප්‍රමාණයක් වගේ තමයි දැනුනේ. ඉදිරියේදීත් මෙවැනි භූකම්පන සිදුවේ හැකි බවයි මහාචාර්ය අතුල සේනාරත්න අද යලිත් අවධාරණය කළේ. තින කතරගම දේශයේ 2.5ක රිෂ්ටර් පරිමාණයේ දෙක කම්පනයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. කුඩා කම්පනයක් ලෝකයේ එදිනෙදා සිද්ධ වෙන කම්පනත් එක්ක සංසන්දනය කරලා බැලුවාම මේ කම්පන කලිනුත් අපි සඳහන් කරා ලංකාවේ අපි කලින් හඳුනාගත්ත ප්‍රදේශ කීපයක සිදුවිය හැකි කියලා. මේක ඒ කලාපයක් කම්පන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ ඉඳන් උස්සංගොඩ දක්වා දිවෙන අක්‍රීය වූ තලමායිම දිගේ තමයි මේ කම්පන පහුගිය දවස්වල සිද්ධ වුනේ. ඊ රාත්‍රියේ සිද්ධ වෙලා තියෙන කම්පනයත් එවැනි කම්පනයක්. ඉදිරියටත් මෙවැනි කම්පන මේ ප්‍රදේශ වල බලාපොරොත්තු වෙන්න පුළුවන්. පසුගිය කාලයේ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින්ම භූකම්පන වාර්තා වුණා. වැල්ලවාය, මොනරාගල, ත්‍රිකුණාමලයේ, කිරින්ද ආදී ප්‍රදේශ ඒ අතර වෙනවා. කෙසේ වෙතත් මෙලෙස ඉතා කෙටි කාලයක් තුල සුළු භූකම්පන ගණනාවක් අදාළ ප්‍රදේශ ආශ්‍රිතව සිදු වූයේ කුමන හේතුවක් නිසාද යන මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ. අප භූකම්පන සිදුවන කලාපයක නොසිටියද මෙලෙස විටින් විට භූකම්පන ඇතිවීම කිසියම් දරුණු අනතුරක පෙර සලකුණක්ද යන්න පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය බව අප අවධාරණය කළා.
නිර්මාණය කරනවා. යලිත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ නැගෙනහිර පළාත් වලටත් මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලටත් මෙලෙස උණුසුම් කාලගුණයේ බලපෑම් දැනෙනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිල්වලා සහ ගින්ගඟ පිටාර ගැලීම නිසා දකුණේ ප්‍රදේශ කිහිපයකටම තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගිය දිනවල දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණ තත්වයන් නිසා ගින්ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ගින්ගඟ පිටාර කැලීම නිසා කාල්ල නාගුඩ සහ බද්දේකම ප්‍රදේශවල පහත් බිම් රසක් තවමත් ජලයෙන් යටව තිබෙනවා. බද්දේකම දොඩංගුඩ මාර්ගයේ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටව තිබු නිසා වාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. නාගොඩ පොලිස් වසම සිව්වන දිනටත් ජලෙන් යටව තිබුණේ මෙලෙසින්. මතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කලගුණ තත්ත්වයත් සමග නිල්වලා ගඟ සහ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරිම ආර ඔය පිටාර කැලිමෙන් මතර දිස්ත්‍රික්කයට ගංගතුර තත්ත්වයක් ඇති වුණා. අද උදැසන වෙන විට වර්ෂා තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබුණත් බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර මාතර රොටුම ගිනි ගල්ගොඩ කඳ නායකොස් තිබුණේ මෙලෙසේ. මේ අතර අකුරැස්ස පහළ අතුරුලිය ප්‍රදේශයේදී පුත්කලියෙකු සැඩ පහරකට හසු වී තිබෙනවා. 47 වෙනිදී එම පුත්කලයා සොයා ආරක්ෂකංශ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මධ්‍යම කඳුකරයට කඩින් කඩ ඇදහැලෙන වර්ෂාව නිසා කසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 15කින් ඉහළ ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. දිවයිනේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයේදීම දිවරින්ට අනතුරු ඇගවීම් සිදු කළා. ඊය රාත්‍රියේ කත්තන්කුඩි නාවලඩි ප්‍රදේශයට මුහුදු ජලය ගොඩගස ඇති බවයි වාර්තා වුණේ. ඒත් සමග එයවට දීවරයින් ඔවුන්ගේ ඔරු සහ බොට්ටු ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගියේ මෙලෙසින්. කෙසේවෙතත් අද දිනත් බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නමුත් සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අද දවසේ අපි එතරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත් වගේම ගල්ල මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කීපයක් යාමේ හැකියාව තියෙනවා. ඊට අමතරව සෙසු ප්‍රදේශ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඊට අමතරව අර උණුසුම් දර්ශකයේ කියන්නේ සිටුවර දැලින උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමේ තියෙනවා. උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් ඒ වගේම මොන්රාගල සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්කවල ඉතින් මේ ප්‍රදේශවල විසින් ජනතාව මේ පිළිමත් සැලකිලිමත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට පානීය ජලය භාවිතා කරන්න අධික වෙහෙසකර කටයුතු වල යෙදෙනකොට වරින් වර විවේක ගන්න. ලංකාවේ වැඩියෙන්ම ඩෙංගු රෝගීන් කොළඹ සහ ගම්පහෙන් වාර්තා වෙනවා. කොළඹ සහ ගම්පහ ඩෙංගු මර්ධනය සාර්ථක කරගන්නට හැකි නම් ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්ධනයෙන් 50%කටත් වඩා වැඩියෙන් අවසන් කළ හැකි බවයි විශේෂඥයින් පවසන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ප්‍රසක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය අද පෙරවරුවේ නිකුත් කර තිබූ දත්තවලට අනුව මේ මාසයේ ගත වූ දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 4441 දෙනෙකු වාර්තා වුණා.
වාර්තා වී තිබෙනවා මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34 දහසකට අධිකයි වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් එම සංඛ්‍යාව 50%ක් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ ඉන් 80% 85% අතර ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙන් වාර්තා වී තිබෙනවා මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 22ක් කොළඹ සහ ගම්පහ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කරගත හොත් ලංකාවේම ඩෙංගු රෝගීන් විශාල වශයෙන් අඩු කරගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසන්නේ ළඟදීම එනවා සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පෙළ විභාගයේදී දරුවන් එක තැනක ඉඳගෙන පැය 3ක විතර කාලයක් එක ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙන්න. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා පාසල් සම්බන්ධ කරගෙන සාමාන්‍ය පෙළ විභාග පරිශ්‍රයන් වල යම්කිසි මදුරු මර්ධන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන්න. කොළඹ දිස්ත්‍රික්කේ මොන මොන ප්‍රදේශන හඳුනාගෙන තියෙන වැඩිපුරම කියන්නේ? කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිපුරම ඩෙංගු රෝගීන් ඉන්න ප්‍රදේශ විදිහට අපි අඳුනගෙන තියෙනවා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශය, මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශය, කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශය ප්‍රදේශ කීපයක් අපි අඳුනගෙන තියෙනවා. මේ දවස්වල බස්නාහිර පළාතේ ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන ගුවන් හමුදාව මගින් මේ වගේ වතුර එකතු වෙන්න පුළුවන් මදුරුවන් ඉන්න පුළුවන් තැන් නිරීක්ෂණය කරමින් යනවා. ඊටම අපහසු තැන්වලදී දැන් තියෙනවා එක එක රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය දාලා හරි මෙම තැන්වල ඩෙංගු මදුරුවන් බෝ වීම වළක්වීම සඳහා ඒ ආයතන සහ ඒ අදාළ කණ්ඩායම් වගකීතු කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ ඩෙංගු රෝගීන්ගේ තත්ත්වය පිළිබඳව අදහස් පළ කළ රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේ සූර්ය රිජ්ජ ආර්ය ළමාරෝහලෙත් සාමාන්‍යයෙන් රෝගීන් 42කට පමණ අධික ප්‍රමාණයක් නේවාසික ප්‍රතිකාර ලබනවා දෛනිකව රෝගීන් 5 දෙනෙක් 6 දෙනෙක් පමණ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙනවා මේ රෝගී දරුවන් අතරින් මේ වෙන විට 10 දෙනෙක් පමණ ඩෙංගු රක්තපාත තත්ත්වය පෙළෙනවා දරුවන්ට වුණ ඉසේකැක්කුම විශේෂයෙන්ම ඇස්සට වගේ වේදනාව කලන්තය වමන ගතිය තියෙනවා නම් ඒ දරුවන්ට සමහරක් වෙලාවට ඩෙංගු රෝගී තත්ත්වය තියෙන්න පුළුවන් නිවෙස තුල සාමාන්‍යයෙන් තියාගන්න පුළුවන් දවස් දෙකක් වගේ කාලයක් පමණ ඊට වඩා වැඩි කාලයක් තියාගන්න එපා. දවස් දෙකකට වඩා වුණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහල රැඟගෙන එන හෘද රෝග, වකුගඩු රෝග, ශ්වසන රෝග වගේ රෝගී තත්යන් තියෙන දරුවන් ඉන්නවා නම් පළවෙනි දෙවෙනි දවසේ පවා රෝහලට ගිහිල්ලා ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර දකුණු පළාත තුල ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්තිම සිරිතුංග පවසනවා. එය පසුගිය වසරට වඩා වැඩි වීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. අපේක්ෂව අපි දකිනවා යම් කිසි වැඩිවීමක් මෙම වසරේ දකින්න පුළුවන් වසංගත තත්ත්වයන් පත් වෙන්නේ රටේ ජුලි ජූලි අගෝස්තු තත්ත්වයට ඇවිල්ලා ඊට පස්සේ නැවත දෙසැම්බර් ජනවාරි මාසෙට වගේ තමයි එන්නේ. එතකොට මේ අප්‍රේල් මාසෙට පිට තත්ත්වය අනුව අපි හිතනවා මේ තත්ත්වය අපි යම් පාලනයකට නතරේ නැත්නම් ඉදිරි මාසය දෙක ඇතුළත ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම වැඩි වී ප්‍රමාණයකට පත් වෙයි කියලා. ඩෙංගු මර්ධන වැඩසටහන් රසක් මෙවන විට දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා මේ ප්‍රදේශ කිහිපයක පැවති ඩෙංගු මර්ධන වැඩසටහන් මැතිව මංගලෝඩිය එන්ද එන්ද නිකල්ද ඩෙංගු මදුරුවන්ට බෝ වීමට සුදුසු ලෙස පරිසරය පවත්වාගෙන ගිය පුද්ගලින් රසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට භගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා. සමගි ජනබලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් කර තිබෙනවා. ඒ අදපස්වරුවේ අවසන් වූ සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත් තීරණයකට අනුවයි. සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ ප්‍රමුඛ සංධානය ගොඩනැගීම සඳහා තමන් කටයුතු කරන බවත් අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ඊට අදාළ වගකීම තමන් විසින් බාර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ පවසා තිබෙනවා. අදාළ සංධානය ගොඩනැගීමේදී සමගි ජනබලවේගයේ දර්ශනය වැඩපිළිවෙල පිළිගන්නා පාර්ශ්ව සමග අදාළ සංධානය ගොඩනැගෙන බවද පක්ෂනායකවරයා මෙහිදී ප්‍රකාශ කළා. විනය කඩකරන පිරිස් පිළිබඳව ක්‍රියාත්මක වීමට මහලිකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක 37 නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල යන අයට පවරා ඇති බවයි සමගි ජනබලවේගය ප්‍රකාශ කළේ. එරුව ලැබෙන
ජනාධිපතිවරණයට සමගි ජන බලවේගයේ ප්‍රමුඛ සමගි ජන සංධානයෙන් ඉදිරිපත් විය යුත්තේ සජිත් ප්‍රේමදාස බව සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යෝජනා කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය එය ඒකමතිකව අනුමත කර තිබෙනවා. जनता बलयाक नीति नायक सेवन लटा बया केला जनता विमुक्ति पेरमे नायक पार्लिमेंट मंत्री अनुर कुमार दिशा नायक पवसनवा वत्मन जनाधिपति रणिल टत् जनता बलयाक नीति बवाय मंत्री बरया बेहदी अवधारणे कले ඒ සියත ටීවීඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමිනුයි. දැන් මේ දවස්වල ලොකු කසකසුවක් තියෙනවා. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් විමසීම් කරනවා. අගමැතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් පැතිරලා ගිය කතාව. අනේ මොකද්ද මේ පැතිර ගිය කතාව? ජනතාවගේ කැමැත්තක් නැති, ජන බලයක් නැති කණ්ඩායමක් අපේ රටේ බලය අත්පත් කරන් ඉන්නවා. විශේෂයෙන්ම ගත්තොත් මහින්ද රාජපක්ෂ පිළිබඳ තමයි පහුගිය දවස් සාකච්ඡාව තුළ මා දන්නේ. ඇත්තද බොරුද කියන්න. නමුත් මේ නෙවෙයික දෙයක් නෙවෙයි. මේ තියෙන්නේ අර මස් වැදල්ලක් මත වහපු කපුට රැලක් වගේ ජනතාවගේ ජනවරමක් නැති කණ්ඩායමක් තම තමන්ගේ පංගුව බෙදා ගැනීම සඳහා පොරයක් තියෙනවා. අලුත් අගමැතිවරයෙක් ඒ විදිහට පත් කරන්න කටයුතු කළොත් ජාතික ජනබලවේගයේ විදිහට ඔබතුමන්ලගේ මොකක්ද? අපිට ඒ තරම් ලොකු අදාළත්වයක් නැහැ. මේකෙන් දිනේෂ් සයින් වෙලා මහින් දෙනවද අරය වෙනවද කියලා වැඩක් නැහැ. මේක කුණුණු හරිද? අරග ගහක මුළු මුළුම අරටුව විනාශ කරමින් ගමන් කරන නිකන් කඳ පණුව වගේ කණ්ඩායමක්. मे कंद पनु कनकोट सनी मे कंद कनु पनकोट वेदन हेमने मे आगे कहानो मे आगे सनी कटने मेकती है मे पेरनी असार्थक पालन व्यूह पराधक කොළඹ දැඩි ආරක්ෂාවක් අරගෙන ආවා. මේ ආරක්ෂාව තර කිරීම කුමන හේතුවක් මත සිදු වුණාද? මේ කාරණය කුමන හේතුවක් මත පදනම් වුණා කියලාද ඔබතුමන්ලට තියෙන තොරතුරු? මා කිව්වේ ඒකයි. ජනතාවගේ ජන බලයක් නැති නායකයෙක් සෙවණැල්ලටත් බයයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පෙන්නුම් කරේ නේද නිකම්ම පාර යනකොට ගහක අත්තක් කෙලවනවා නම් ඒකටත් බය බව තමයි මේ පෙන්නුම් කරලා තිබෙන්නේ. තර කිරීම, හමුදා කැඳවීම මේ ඔක්කොම ඇතුලේ තියෙන්නේ. හරිද? රනිල් වික්‍රමසිංහ නිරන්තරයෙන් බියකින් ඔහු දන්නවා ඔහුට ඇත්ත ජනතාවගේ බලේ පංගුව. මිනිස්සු ආදායම් මාර්ග නෑ. මේ නිකන් රනිල් වික්‍රමසිංහ බල්බ් දාපු තොරන් දාපු කතාවක් කියන්නේ නෝ. තොරන් ඒගොල්ලන්ගේ දේශපාලනේ. එහෙම නෙවෙයි ඇත්ත පොළොවේ යථාර්ථය මොකද්ද? දරුවන්ට කණ්ඩ නැත්තම්, ගැබිඩි අම්මට කණ්ඩ නැත්තම්, ඉස්පිරිතාලේ බෙහෙත් නැත්තම්, බෙහෙත් ටික කපලා නම් දරුවට අධ්‍යාපන දෙන්න විදියක් නැත්තම් මොකද්ද වෙලා තියෙන්නේ? එනිසා රනිල් වික්‍රමසිංහ දන්නවා මේ අරුබුදේ නොදැන නෙවෙයි මේ. එනිසා තමයි එයා සෙවණැල්ලට බය ඒක. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන මේක සුබදායි ලෙස ගලාගෙන යන ආර්ථිකයක් නම් තියෙන්නේ. ATA වගේ පනත ගේන්නේ. ඇයි රනිල්ට මර්ධන පනත ඕන වෙලා තියෙන්නේ? ආර්ථික සුබවාදීන් එයාට මර්ධනකාරී පනතක් ඕනේ නැහැ. එයා හදන්නේ බලෙන් බලේ ඉන්න. ඔබතුමන්ලා සූදානම් කියලා කියනවනම් කොහොමද මේ රට ගොඩගන්නේ? මේ අරුබුදෙන් ගොඩ එන්න බෑ ජනතාවගෙන් විතැන් වුණු පාලකයෙකුට. මහා බැංකුවත් ආණ්ඩුවත් එක මේසේ වාඩි වෙලා එකට සරසමු මොදලා මේ අරුබුදෙන් ගොඩ එන්න. ජෙරොම් ප්‍රනාන්දු නම් දේවගතියා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේට අපහාස වන ආකාරයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ුයි මෙලෙස විමර්ශනයක් කිරීමට නියෝග කර ඇත්තේ. බුදුරජාණන් වහන්සේට අපහාස වන පරිදි ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගතිවරයා කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායකට නියෝගයක් නිකුත් කරමිනුයි. දේවගතිවරයා සිදුකර ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන පුවත් කිහිපයක් අද මෙලෙස තොරතුරු වාර්තා කර තිබුණා. මේ අතර සිරිගාමිණී පියතුමන් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ ජෙරොම් නැමැති මෙම දේවගතිවරයාගේ ප්‍රකාශය ආගමික සංහිඳියාවට බාධාවක් වන බවයි. ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා විසින් සිය දේශනාවකදී සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මේ රටේ ආගමික සංහිඳියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව තිබෙන බව අපිට පේන්නට තිබෙනවා. මේ ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික පූජා ප්‍රසාද තුමෙකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ පුද්ගලයෙකු නොවන බව පළවෙනියෙන්ම අවධාරණය කරන්නට කැමැති. තමන් කැමැති ආගමක් ඇදහිීමට සහ තමන් අදහන ආගම දේශනා කිරීමට හැම පුරවැසියෙකුටම අයිතිය සහ නිදහස තිබුණත් ඒ මගින් කිසිදු ආගමික ශාස්ත්‍රවරයෙකු හෝ ආගමික විශ්වාසයක් හෝ අපහාසයට සහ අවිචාරවත් ලෙස විවේචනයට ලක් කිරීමට නිදහසක් සහ අයිතියක් किसीम के निकुट नह विविध अंतवादीन सह देशपालक विसीन मैट इतिहास अटम प्रकाश हेतु आगमिक सह जातिवादी गटुम औलुवा मेरटतुल महाविनाशेकट मगपाद यमगिन पटुवासी लबागनी मे विनाशकारी सह आत्मार्थकामी वेडपिलवेलक दियत्तु भव अपि हम दिनाट मतकाय
තව දුරටත් ජාතිවාදී සහ ආගම්වාදී අවුස්සන පුද්ගලයින්ගෙන් පරිස්සම් වන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා විසින් කරන ලද ප්‍රකාශය අපි හෙළා දකින අතර එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ජෙරම් ප්‍රනාන්දු දේවගැතිතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් නබිනායකතුමන් පිළිබඳවත් විවේචනය කරමින් හින්දු ආගම විවේචනය කරමින් කතෝලික ආගම කට්ටිය එකට ඇදගනිමින් කරන කටයුතු වලට අපේ විශාල වේදනාවකට අපි සියලු දෙනා පත් වෙලා තියෙනවා. පැහැදිලිව අද කියනවා අපි මෙතන හදිසියේ සූදානම් වුණු නිසා පිරිස ටිකයි ඉන්නේ ආගමික පූජකවරු. අපිව සියලු දෙනා පාරට බස්සන්න එපා. මෝඩයෝගේ කතා කරනකොට තමන්ගේ මෝඩකම තමයි ප්‍රදර්ශනය වෙන්නේ. ජෙරම් ප්‍රනාන්ඩු දේවගතිගේ මෝඩකම දැන් කාටවත් දැනගන්න ලැබිලා තියෙනවා. ඔහු දැනගන්න ඕන අනිකුත් ආගම් වලට ගරහන් නැතුව තමන්ගේ වැඩේ කරගන්න. එහෙම බැරි නම් ඔය දේවගතිගම පැත්තකට දාලා ගිහිල්ලා ඉන්න එකයි තියෙන්නේ. ඒ වාගේ පිස්සෙක් නක් අද තමයි ජෙරම් ප්‍රනාන්ඩෝ මං ජීවිතයේ දෙකේ තමන්ගේ ආගම කරකරන ඕන නම් අනිත් ආගමට කරකරන්න ඕනේ. මේ ජෙරම් ප්‍රනාන්ඩෝ කියන කතාව අහලා ක්‍රිස්තියානි ආගමට කිරියර කරන්න එපා. අගෞරව කරන මේ කට්ටියට බනින්න එපා. මේක කිතුන දහමේ ප්‍රතිපත්තියක් නෙමෙයි මෙතුම මේ අනුගමනය කරන්නේ. එතුමාගේ පෞද්ගලික මතයක්. ඒ බව අපි කිතුන වශයෙන් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමැතියි. එමෙන්ම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. දේවගතිවරයෙක් විසින් බුද්ධ ධර්මයට සහ අනිකුත් ආගම් වලට අපහාස වන ආකාරයේ දේශනා පවත්වමින් සිටි බව අපි දුටුවා. මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න රජය ආණ්ඩුවක් ලෙස නිසි ක්‍රියාමාර්ග ගන්න බව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමා විසින් දැනුම් දුන්නා. මේ අතර ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ල ගොනු කර ඇත්තේ සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ මගිනුයි. මේ රටේ කරපු නිന്ദා සාගතම දේශපාලන කුමන්ත්‍රණය දේශපාලන සැලසුම අපිට මතකයි 2019ට පෙර වඳ කොත්තු ගැන කියලා වඳ සාෆි ගැන කියලා මේ මුස්ලිම් ජනතාව කෙරෙහි බියක් ඇති කළා මේ රටේ ජන වර්ගයක ගැටලුවක් ආගමික ගැටලුවක් මතු කරලා ජාතිය බේරගන්න කියලා ආපු රාජපක්ෂ කල්ලියේ මීළඟ කුමන්ත්‍රණයද මේ කියන බරපතල සැකේ අපිට මතු වෙනවා. කොස්ගොඩ සහ මාතර වැලිගම යන ප්‍රදේශවල සිදු වූ පුද්ගල ඝාතන දෙකක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. කොස්ගොඩදී පියකු තියුණු ආයුධයකින් පහර දී ඔහුගේ පුත්‍රයාව ඝාතනය කර තිබෙනවා. වැලිගමදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පියපුතු දෙදෙනෙකුට නාදුන්න පිරිසක් වෙඩි තබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පියා බියකොස් ඇති බවයි වාර්තා වන්නේ. තුවල් ලැබූ ඔහුගේ පුත්‍රයා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වැලිගම පොලිස් සසමේ දෙනිපිටිය මුල්ලබොක්ක පාර ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුරණ පුත්කලින් දෙදෙනෙකු තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුත්කලින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් වයස අවුරුදු 52ක් වන පැලෑන වැලිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු මියගොස් ඇති අතර අනෙක් පුත්කලයාද තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුත්කලයා මියගිය පුත්කලයාගේ පුත්‍රයා වන අතර වයස අවුරුදු 20ක් වූ අයෙකු බව වාර්තා වනවා. මියගිය පුත්කලයා අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටි පුත්කලයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. මෘත ශරීරය වැලිගම වලාන රෝහලේ තැන්පත් කර ඇති අතර වෙඩි තබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර කොස්ගොඩ පොලිස් වසමට අයත් ඉඳුරුව ඇටලවත්ත SOS සුනාමි කම්මානයේදී ඊයේ රාත්‍රියේ පුත්කල ඝාතනයක් සිදුව තිබෙනවා. පියා සහ පුතා අතර ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් පසු පියා එල්ල කළ පිහි පහරකින් පුතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුත්කලයෙකුයි. පිහි පහර වැදී ගෙලට හානි සිදුවීම නිසා ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් 65 හැවිරිදි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණය සඳහා බලපිටිය මූලික රෝහලට ගිය අවස්ථාවේදී රෝහල් කාර්යමණ්ඩල පිරිසක් ඊට බාධා කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. විශ්මිත අපූර්ව මතකයක් ඇති හත්යවිරිදි පුංචි දියණියක් ගැන භගවන්තලාවෙන් අපට වාර්තා වුණා. ඇය නමින් සංකර්දාස් කංශිකායි.
භගවන්තලාප හොලි රොස්සරේ දමිල මහා විද්‍යාලයේ දෙවන වසරේ ඇය අධ්‍යාපනය ලැබනවා. ඇය කුඩා කල සිටම ඉගෙනුමට හපනියක්. කංශිකා පුංචි දියණිය විශේෂ දක්ෂතා රසකට හිමිකම් කියනවා. කුඩා කල සිටම මිනිස් සිරුරේ සියලුම කොටස් පිළිබඳව ඇයට ඇත්තේ හසල දැනුමක්. ඒ විතරක්ම නෙවෙයි ලෝකයේ සියලුම රටවල් සහ අගනුවරවල් ශ්‍රී ලංකා දජය රාජ්‍ය ලාංඡනය පිළිබඳවද කංශිකා දියණියට පින්තූර දර්ශන මගින් පැහැදිලි කිරීමේ අපූර්ව මතකයක් තියෙනවා. මලේ මතක ලැබෙ අම්බාරි බඩුලෙ මොනකන මාතලෙ කංචි නෝරේ ගම්බා කේගලෙ කොළඹ රැතන පුරි කිලක්ක මවන මේල් මවන ඌව මවන සබුරු මවන තෙත් මවන මට්ටිය මවන දෙපළ පවින් ටීවි අයිත් ඇමරිකා මෙක්සිකෝ කවුටා මල පෙලිස් ජමයිකා පයින් මස් කියුබා 18 ජමයිකා කුරියසි මෙක්කිලිටිව ඕන්ඩුද සෙල් සෙවල් නිකා ගෝග කොස්තෙන්ක බඩම සෙල විදාන උන මාල් මිල යසක් දෙත පුවි ඉස්පිච්චක දුච්චක සාස් සව කුඩු බෙන් දැන්නේ මෙරිකි දෙය දෙත කුල බෙලේ රද අමින් මොන සව තියෙන්ද තෝමස් අල්වෙ සෙමින් කොම් ලෙගන් බ රයි සෙවල් මත කුල මාල් බතජ සාත් බුදේ මුල්මලන් මපටි කපල ඔලෙත කොල औषध गेन्वीमेदी सिद्धुबुबावकियन दूषण वंचा संबंधी अद अपराध परीक्षण दिपार्थमेंदूपित पेमिनी देखक इदिरिपात्करतिबेनवा वैद्य चमल सांची वैतुलू सिविल संविधानाय मिम पेमिनील इदिरिपात्कले हदीसी हृदयाबाद परीक्षण कट्टल तोग्याक भावितेन इवत्करतिबेनवा ඒ නියමිත ප්‍රමිතියට නැති නිසා බවයි වෛද්‍ය චමල් සංජීව පෙන්වා දුන්නේ. රටට ගෙන්වන බාල ඖෂධ සහ උපකරණවල වගකීම ඍජුවම ඖෂධ නියාමන අධිකාරිය බාරගත යුතු බව සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු වූ බව කියන දූෂණ සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් ඉදිරිපත් කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කැලටත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමනටත් එරෙහිවයි. වෛද්‍ය චමල් සංජීව ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා. කේලිය රබුක්කැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලයේදී මේ රටේ ඖෂධ හිඟය නිර්මාණ වීමත් සමග හදිසි ඖෂධ මිලදී ගැනීම නිසා මේ රට සිදුවී තිබෙන රුපියල් බිලියන ගණනක වන දැවැන්ත මූල්‍ය පාඩු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් සහ අදාළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කළා. ඒ වගේම තමයි කොවිඩ් සමයේදී එවකට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය පසුව සෞඛ්‍ය අමාත්‍යවරයා වුණු චන්න ජයසුමන කාල සීමාවේදී ඩොලර් 5ක් වෙච්ච කොවිඩ් එන්නත ඩොලර් 10 ගානේ මිලදී ගැනීමත් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තොරතුරු අස්ථානගත වීම සහ දූෂණ වංචා අක්‍රමිතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අප ඉල්ලීම කළා. අපි විශ්වාස කරනවා සිදුවී ඇති අලාභවල ප්‍රමාණය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටවල් ගානේ ගිහිල්ලා හිඟා කාලා ගේන ණය මුදලට වඩා වැඩි. ඊයේ වෙනකොට අපිට අනාවරණය වෙනවා අදිස්සි හෘද රෝගීන්ගේ හෘදයාබාධයක් ඇති බව තහවුරු කර ගැනීමේ ට්‍රොපනින් අයි පරීක්ෂණ කට්ටලය පවා භාවිතයෙන් ඉවත් කරන්න කියලා ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ जनता जनता දැනගන්නේ ඊට පස්සේ තමයි අපි ඒක භාවිතයෙන් ඉවත් කරන්නේ. මේ වෙනකොට අපේ ලංකාව නිකන් අර පරීක්ෂණාගාරයක් වගේ වෙලා තියෙන. මේ රටේ ඖෂධ තත්ත්වයෙන් බාලනම් ඒකට ඍජුවම වග කියන්න ඕනේ ඖෂධ නියාමන අධිකාරිය. මේ අතර රජයේ රෝහල් තුල ගෙවන වාට්ටු ඇතිකොට රජයේ රෝහල් පෞද්ගලීකරණයට එරෙහිව විරෝධතා බැනර අත්සන් කිරීමක්ද සිදු කෙරුණා. අද දවසේ අපි සෞඛ්‍ය
ඇමතිවරයා විශේෂ ලිපියක් නිකුත් කළා සෞඛ්‍ය ඇමතිවරයා ඉතාම කඩිනම් සාකච්ඡාවක් කියලා තියෙනවා මේ රජයේ රෝහල්වල ගෙවන වාට්ටු කියන සංකල්පය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්වත් මේ මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කොහෙද මේ ගෙවන වාට්ටු ඇරින්නේ එතකොට තියෙන වාට්ටු ගෙවන වාට්ටු බවට පරිවර්තනය කරනවා නැත්නම් අලුතෙන් ගෙවන වාට්ටු හදලා තව අවුරුදු කිහිපෙන් ක්‍රියාත්මක කරන්න යන වැඩපිළිවෙළද එකක්වත් දන්නේ නැහැ අවසානයේදී මේ ගෙවන වාට්ටු වැඩපිළිවෙළ හරහා මොකද්ද මේ නිදා සෞඛ්‍යට එල්ල වෙන්න තියෙන බලපෑම මේ වෙනකොටත් රජයේ රෝහල්වල අතිශයම උග්‍ර බෙහෙත් හිඟයක් තියෙනවා අත්‍යවශ්‍ය ඖෂධ 150කට වැඩි සංඛ්‍යාවක් නැහැ ගෙවන වාට්ටු ක්‍රමය ආරම්භ කළා මේ රජයේ අපේක්ෂා කරන්නේ සල්ලි තියෙන අයට යන්න පුළුවන් වාට්ටු ටිකක් හදන එකද අක්තිරෝහල් සම්බන්ධව වෙනීමේ දුර්වලතාවයන් පෙන්වන්න කරන කියන කාරණේ ඖෂධ ගියේ නුවර ලීලිට විතරක්ද ගියේ රට වටේට මේ බෙහෙ ඖෂධ ගියාද අද වෙනකොටත් අපිට පේන්න තියෙන කාරණාව තමයි යම් කිසි හේතුවක් හින්දා පහුගිය සතියේත් අපේ රෝගීන් කීප දෙනෙක් වාර්තා වුණා මේ සංකූලතා සහිතව 100%ක්ම මේ ඖෂධය මේ රෝහල් පද්ධතියෙන් ඉවත් වුණාද නැත්නම් මේ නැවතත් සංකූලතා පැමිණීමට හේතුව වෙනත් ඖෂධයක්ද කියන එක පිළිබඳව ඉතාමත්ම පුළුල් විමර්ශන ආරම්භ කළ යුතුයි. ඒ ඖෂධ ඉවත් කරා කියලා අපිට ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. නමුත් අපිට පහුගිය සතියේදී රෝගීන් කීප දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන් යලිත් හමු වෙමු කෙටු දැස්සන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.